විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රටේ ආර්ථික අර්බුදයට වගකිව යුතු පුද්ගලයන් සම්බන්ධයෙන් ඊ ප්‍රකාශයක් කරමින් සිටින අවස්ථාවේ ආනුපක්ෂ මන්ත්‍රීවරුන් විරෝධය පළ කිරීමත් සමග උණුසුම් තත්ත්වයක් හටගත්තා. නංගි හොරෙන් සල්ලි අතු ගහපුවත් කියන්නේ ඒකත් කියන්නේ. विपक्ष नायक वर्या चोदना कले सनत निशांत मंत्री वर्या तमन सत्व तिबू लेखन के मे संबंधी गन्ना पियवर संबंधी विपक्षी मंत्री वरुण खता नायक वर्या दिगिन दिगटम प्रश्न कला मगे प्रश्न सह लिपिगुणु सियाल लक्म सरत निशांत मंत्री वर्या उदुरा गत मट मगे लिपिगुणु ने तो वैला कटी तो करने बे मुखाद बुतुमा के लगने क्रिया मार गे एक ना परीक्षण है पौत मंग बुतुमा के गहन का मति मुखाद लबाद देना दानु एक तो मति विभाग का लबाले पे दानु में देना यानु अदाल सिद्धिय संबंधी गन्ना पियवर पिलिबंद बे खता नायक वर्या अद सभा वट देनुं दुन्ना ये दिन सभा वे सिदु बरपतल विनय विरोधी तत्ते मा तरे हेला दकिन अतर पार्लिमेंटुए स्थावर नियोग 146 विधि विधान प्रकार මාවිත පැවරියති බලතල අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු සනත් නිශාන්ත මහතාගේ පාර්ලිමේන්තු සේවය අද දින සිට සති දෙකක කාලයකට අත්හිටුවන බව මම නියෝග කරනවා. මෙතර මීට පෙරද මෑතකදී පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මන්නපෙරම මහතාටද මෙලෙස පාර්ලිමේන්තු තහනමක් පැනවීමටයි කතානායකවරයා පියවරගෙන තිබුණේ. අජිත් මන්නපෙරම මන්ත්‍රීවරයා ගත්තු යම්කිසි පියවරක් තුළ ඔබතුමා ක්ෂණිකව එතුමාව මාසයකට තහනම් කරා. මගේ අතේ තිබුණු ලිපිගොනුව සනත් නිශාන්ත උදුරගත්තා. උදුරගත්ත जगत समर विक्रम अरगन गिया जगत समर विक्रम अरगन गिया फाइल लेक डी वीर सिंह अतद गत्ता एट पसे मदवेला वग्यां पसे में अगमति तुमा इन सीट के लंगट प्रसन्न रनवीर विल्ला यम यम लिपिगुनु वग्याक बार दू ता पहद लिवम में क्रियादा में पितु पस अधिसि हस्त्या क्रियात्मकुन मंगोप तुमाट में कियन अवसान अवस्ताव कौरु हरि मे सभव तुले अपिट शारीरिक हानि करन्नट गत्तोत मोकद्द तमुन्नांसेगे वगकीम मे සභාගර්භය හරහා 10ක් 20ක් නෙමෙයි 150ම පැන්නත් ඒ 150ටම මූණ දෙන්න පුළුවන් කොන්දක් කශේරුකාවක් පෞරුෂත්වයක් අපිට තියෙනවා හැබැයි ඒ තැනට අපිව ගේන්නට එපා කතානායකතුමනි ඔබතුමත් ඔය අපේ පාර්ශවයේ මෙච්චර ප්‍රමාණයයි විපක්ෂී ඉන්නේ කියලා මේ මේ චණ්ඩි පාඩ දාන්න එන්න එපා මගේ තාත්තා මියගේ මහපාරේ ඒ නිසා අපිට තනියම වුණත් ඕනම අභියෝගයකට මූණ දෙන්න පුළුවන් කරුණා කරලා මම අර නම් කරපු මන්ත්‍රීවරුන්ට විරුද්ධව ඔබතුමා ගන්න පියවර කරුණා කළ ප්‍රකාශ කරන්න මානපෙරම මැතිතුමාට මාසයකට අර සනත් නිශාන්තට සති දෙකකුත් ඒක කිසිම සාධාරණත්වයක් නැහැ පාර්ලිමේන්තුවේ ආරක්ෂාව සම්පූර්ණයෙන්ම වේතර දහරි නිලධාරිතුමත් එතුමාගේ කාර්යමණ්ඩලයත් මේ ස්වභාවය ඇතුළේ කෙරෙන කටයුතු වග බලා ගන්නවා මම මේ කතාව ප්‍රතික්ෂේප කරන විපක්ෂ නායකවරයාගේ අතේ තියෙන ෆයිල් එක උදුරාගෙන යනකම් මොනවද වේතර දහරි කාර්යාලයේ නිලධාරින් කරේ මේ මොකද මේ සාවරණියෝ කියන්නේ පාර්ලිමේන්තුවේ සභාගර්භය හරහා ගමන් කරනු නොලැබිය යුත්තේ එහෙම පැනලාපු කට්ටිය මොකද ගන්න තීන්දුව ඒ සියල්ලම වරප්‍රසාද කමිටුවට යොමු කරන වරප්‍රසාද කමිටුවට යොමු කරන එක නෙවෙයිනේ ඒක කරන්න හැබැයි අජිත් මන්නපෙරම මැතිතුමාට ඔබතුමා ගත්ත තීන්දුව අපි ගියාද ඒකට ප්‍රොටෙස්ට් කරන්න මන්නපෙරම මන්ත්‍රීතුමාගේ තීන්දුව ස්ථාවර නියෝගවල තියෙන වරද තියෙනවා ඒකට දී යුතු තීන්දුව තියෙනවා ඒ දෙකම ස්ථාවර නියෝගවලට ඇතුළත් වෙච්ච තීන්දුවක් ඒක එවලෙම දීමට හැකි ඒක එවලෙම දිය යුතුයි ඒ අනුව තමයි එදා ඒ තීන්දුව දුන්නේ මන්නපෙරම මන්ත්‍රීතුමා කරපු කාරණාවත් ඊයේ ඇති වෙච්ච සිද්ධියත් එකම මට්ටමේ සිදුවීම් දෙකක් නෙමෙයි නිසා ඔබතුමා ගත් පියවර පිළිබඳව අපිට ගැටලුවක් නැහැ. හැබැයි මම ඔබතුමාගේ අවධානය යොමු කරනවා මේ තීන්දුවේ පැහැදිලිව කිය යම් කණ්ඩායමකගේ මූලික අයිතිවාසිකම් කඩවීමක් පිළිබඳව මිස වෙනත් කාරණා ගැන කියලා නැහැ. එතකොට මේක වෙනත් විදියට රටේ මතවාදයක් හදන්න දෙනවා. ඒකයි මම එදා කතාවේදී කිව්වේ බැරි වෙලා හරි මේ නඩුව පැමිණිල්ල දානකොට දාන්නේ නැහැ නේ තුමන්ලාගේ අයනේ පැමිණිල්ල කරේ. ඒ පැමිණිල්ල දානකොට LTT සංවිධානයට ආයුධ දුන්නා සල්ලි දුන්නා. ඒක නිසා මිනිස්සු 600ක් පොලිස් නිලධාරීන් ඝාතනය වුණා. මේ කාරණාවත් ඇතුළත් කරාන සමහර විට ඒකත් ඕකටම වැඩිකාරයක් කරන්න පුළුවන්. අපි මේ තීන්දුවට ගැන සතුටු වෙන්න ඕන. මොකද කාලයක් තිබ්බ මේ රටේ පාලකයන්ට විරුද්ධව අධිකරණ තීන්දුවක් ගන්න බෑ කියලා. කාලයකට පස්සේ ශ්‍රේෂ්ඨාධිකරණය මෙවැනි තීන්දුවක් ලබා දීම ගැන අපි සතුටු වෙනවා. අලුත් ආරම්භයක් ලෝකෙට කියන්න අපේ රටේ අධිකරණය ස්වාධීනයි. මේ මං ඒක ඇති කරේ. ඉතින් මට විරුද්ධ වෙන්න එපා. එහෙනම් ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කරලා තියෙනවා. ඉතින් අඩු ගානේ මේ වැසියසේට අපිට පක්ෂව ඡන්දෙ දෙන්න. राजपक्ष जनाधिपति चंदे पार्लिमेंट चंदे दिखम पावत्न उदे एक
ඊට පස්සේ අවුරුද්ද අපිට පුළුවන් පළාත් සභාවයි පළාත් පාලනය ඔක්කොම කරන්න කිසිම ප්‍රශ්නයක් නැහැ. අපි ඔක්කොම පබ්ලික් ට්‍රස්ට් තියෙනවා. දැන් මෙතන කියලා තියෙන්නේ මෙතුමයි හිටපු ජනාධිපතිතුමා වමනා පීවර ගත්තේ නැහැ කියලා. ඊට පස්සේ මොකද්ද සිදු වුනේ? ඉතින් අපි මේ ගැන පුළුල් විග්‍රහයක් කරන්න ඕනේ. වෙන කවුද මේකට අයිති? කැබිනට් මණ්ඩලය අයද? ජීඑල් පීරිස් මහත්තුමා මේකට අයිතිද? මොකද එහෙනම් එතුමට විරුද්ධවත්ව ක්‍රියා කරන්න ඕනේ. එතනින් අපි අවසන් කරාද? මොකද්ද සිදු වුනේ මෙතුමලා ඉල්ලයින් උනෑම් පස්සේ ජනාධිපතිතුමා නියම වශයෙන් ක්‍රියා කළා. සම්ප්‍රදාය අනුව විපක්ෂ නායකතුමාට එන්න කිව්වා. දැන් අපේ ක්‍රමයේ සම්ප්‍රදාය තියෙන විපක්ෂ නායකතුමාට ආණ්ඩුවක් හදන්න කිව්වොත් බහුතරයේ සහයෝගය තිබුණොත් එතුමා ඒක කරන්න ඕනේ. ඉතින් අපේ විපක්ෂ නායකතුමාගේ ඒක කරේ නෑ. පැනලා ගියා. So that's also breach of public trust. මට මේ අගමැතිකම මේ මෙහෙන් දුන්නේ නෑ. මේ රාජපක්ෂලා දුන්නේ කන් නෙමෙයි. අන්තිමට ඔබතුමා දන්නා මන්ත්‍රීවරයලා මට කිව්වේ. මේක බාර ගන්න. මේ මෙතන ඉන්නවා. මං ඒක බාර ගත්තා. එතකොට මං හැම එක්කෙනාගෙම සහයෝගය ඉල්ලුවා මේක ඇදලා ගන්න. Public trust කියන්නේ මට සහයෝගය දෙන්න ඕනේ.